ඉන්ද්‍රිය හයක් අටාකාරකින් හතිලි සටාකාරකින් ක්‍රියාත්වෙනවා කියලා ත්‍රිපිටකයේම තියෙනවා. චක්කු එකක්. ඔබ නිදාගෙන ඉන්නකොට මැරිච්ච මිනිහගේ චක්කු. ඇහෙන් බලනවනම් චක්කුම්. ඇහෙන් වේගයක් වේදනාවක් කරනවනම් චක්කු විඥානම්. පස්ස වෙනවනම් ස්පර්ශ වෙනවනම් චක්කු සම්පස්. ඒ වගේම චක්කු වේදනා, සුඛ වේදනා, දුක් වේදනා, අදුකම චක්කු. චක්ක ආයතන, චක්කු ඉන්ද්‍රිය, චක්කු දාස. අටයි. ඔය අට පිටාම පැහැදිලි මේක තියෙනවා. ඒ තියෙනවා. හය කියන්නේ ඇහැ කන්න නාසය දිවකය මන හය තමයි හය. ඇහැ අට ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා මේ ජීවත් වෙනකොට. මරණානුස්සතියේ තුනක් තියෙනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒකෙන් තේරුම් ගත යුතු එක තමයි මේක නිච්චසේ පවතින්නේ නැහැ. මේක සුඛසේ පවතින්නේ නැහැ. දුකෙන් කෙලවර වෙනවා. දුකමයි උරුම. විපරිණාම ධම්මං. මේ තුනේම තියෙන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න බෑ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං එකම කාරණයක්. නිච්ච නෑ අනිච්චං, සුඛ නෑ දුක්ඛං, අත්ත නෑ අනත්තං. එහෙමනම් මමත්වයෙන් ගන්න බෑ විපරිණාම ධම්ම. විපරිණාම ධර්මයේ තමයි තේරුම් ගන්න ඕනේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. මේ විපරිණාමයට පත්වෙන දෙයක් බව නොදැන තමයි ඔබ තණ්හාවෙන් ඔය සියලු දේ සබ්බ සකල මනාව උපාදානය කරගන්නේ. ඔබ දැනගත්තොත් මේක මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට පවත්වන්න බෑ. මේක විපරිණාමයට පත්වෙනවා. එහෙමනම් ඔබේ හිතෙන් තණ්හාවයි උපාදානයයි නැති වෙනවා. ඒ දේ පිළිබඳව පරිණාමය දැකීමෙන් තමයි තණ්හාවයි උපාදානයයි දෙකම හිතෙන් ඉවත් වෙන්නේ, අස් වෙන්නේ සහ මුලින්. වෙන මේක වෙන මොනවා දැක්කත් අපිට මේක අයින් කරගන්න අමාරුයි. මඤ්ඤතාවයයි අස්මිමානයයි කියන්නේ දෙකත් එකක්ද? දෙකම එකයි. මේකට වචන බුද්ධ දේශනාවේ අත්තසේ ගත්තත්, මමත්වයෙන් ගත්තත්, මඤ්ඤතාවයෙන් ගත්තත්, අස්මිමානයෙන් ගත්තත්, මම ආයනයෙන් ගත්තත්, උපාදානය කරගත්තත් ඔක්කොම මඤ්ඤතාවේ. සෝවාන් වෙනකොට අර මඤ්ඤතාවයෙන් කොටසක් ඉවත් වෙලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මත වෙනා දිට්ටි වශයෙන් දැක්ම පිරිසිදු වීමෙන් සෝතාපන්න ඵලයෙන් මඤ්ඤතාවෙන් අඤ්ඤතාවයට පත් වෙනවා. ඔක තේරුම් ගන්න නම් සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රයේ ඕක පැහැදිලිව මේ වෙන් වෙන හැටි මඤ්ඤතාවෙන් ඉවත් වෙලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මත වෙන හැටි පෙන්වලා කියනවා. බුද්ධ දේශනාවේ පංචස්කන්ධ සෝපපරික්කති, දාස සෝපපරික්කති, ආයතන සෝපපරික්කති, පටිච්චසමුප්පාදෝ උපපරික්කති හතරෙන්ම උපාදානයේ මිදී නිදහස් වෙන්න පුළුවන්. තේ සංවට්ටන් නැති වට තුනේ කඩන්න පුළුවන්. කේවලිනෝ උත්තම පුරිසෝති උත්තති අරහත් වෙන්න පුළුවන්. ආයතන සෝපපරික්කති තමයි ලේසිම දේ චතක්ක සූත්‍රයේ කියපු. ආයතන සෝපපරික්කති තේරුම් ගත්තා නම් අර අනිකේවට වඩා හුඟක් ලේසි. පංචස්කන්ධ සෝපපරික්කති තමයි තේරුම් ගන්න පහසුම දේ. හැබැයි ක්‍රියාත්මක කරන්න ලේසිම ආයතන සෝපපරික්කති. මොකද ආයතන තියෙන්නේ තමන්ගා. මේ ලංකාවේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට අපි මේ ආයතනයට ආරාධනා කරනවා, කළා, අදත් කරනවා, හෙටත් කරනවා. පුළුවන් නම් ඇවිල්ලා මේ ධර්මය අහගන්න. වැරදි දෙයක්, අඩුපාඩු දෙයක් අපි කියනවා නම් වැරදි දෙයක් මේ ධර්මයට විරුද්ධව ප්‍රශ්න කරන්න පුළුවන්. අපි මේ ධර්මය නෙමෙයි කියලා කියන්නේ කියනවනම් ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් මේ ඔක්කොම ප්‍රශ්න කරනවනේ. ඇයි ඇහිලා ප්‍රශ්න කරන්න බැරි? ඇයි මේක අහගන්න බැරි? ඇයි මේක තේරුම් ගන්න බැරි? ත්‍රිපිටකේ කරපු යම් යම් වැරදි අපි මතු කරලා පෙන්නනවා. පරිවර්තකයෝ කරපු වැරදි ඒවා පෙන්වන්න ඕනේ. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය යම් යම් ආකාරයට පද පරම ලෙස වැරදි විදිහට ඉංග්‍රීසියට පරිවර්තනය කළා, ඊට පස්සේ සිංහලට පරිවර්තනය කළා තියෙන එක වැරදි. ඒ වැරද්ද අපි පෙන්වලා දෙනවා. ඒ වැරද්ද පෙන්වලා දෙනකන් කිසිම මිනිස්සෙකුට ත්‍රිපිටකයේ කියපු මාගදී භාෂාවෙන් බුද්ධ භාෂිතේ හරියට අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගන්න බෑ. බැඳලා පුදලා යදලා පතලා ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා සීල් සමාදන් වෙලා සීල් රැකලා විතර නිවන් දකින්න බෑ. ඒකයි අපි කියන්නේ. ඒගොල්ලන්ට ඒක ටිකක් රිද්දෙනවා ඇති. ඒකයි. නමුත් රිද්දුනට අපිට කරන්න දෙයක් නැහැ. මේ රටේ බොහෝ බෞද්ධයින් මේ ධර්ම තේරුම් ගන්න පුළුවන්. මේ අනුගමනීය ප්‍රතිපදාව හරියට තේරුම් ගත්තොත් ඒක සමුදය නිරෝධය. සමුදය නිරෝධ කරමින් ගමන් ගත්තොත් මඟපල් ලබන්න පුළුවන් බුද්ධ ශක්තියට අනුගත වුණොත්. ඒක නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ බුද්ධ ශක්තියට අනුගත වීමක් පිළිබඳව කියන්නේත් නැහැ, දන්නේත් නැහැ. ඒ මේක තේරුම් ගත්තේත් නැහැ. ඉතින් ඒක නිසා අපිට කරන්න දෙයක් නැහැ ඒකට. අහනයිටි කියන්නේ අපි යන්න ඕනේ නැහැ මේ මොන මොනවාක්වත් කාටවත් අපහසුාවක් කරදරයක් කරන්න යන්න ඕනේ නැහැ. ඒ හාමුදුරන්ටත් මේක අපහසුාවක් වෙන්න පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා ඕන කෙනෙකුට අහගන්න පුළුවන්. නමස්කාර වේවා ආර්යතුන් වහන්සේ.